රජය වෙනුවෙන් නීතිපදි දෙපාර්තමේන්තුවට ඒවගේ පොලිසිට යුතුකමක් තියනවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව වගකිව යුතු මහමොලකරු සහ ඒහා සම්බන්ධ සියලු දෙනා. නීතිඉදිරියට ගෙනැල්ල චෝදනා නගල චෝදන ඔප්පු කල්ල ඔවුන්ට දනුවන් කරන්න. අප රක්කලක හෙමසිරිින ඩො හිටුපු පොලිස්පති පූජිත ජෑ සොන්දරටත් එරහිවතිබුණු චෝදනා. විභාග කරපු මහාවිි කරන විිනිශ්ෂ මඩුල්ල ඒ ලබාදුන් තීන්දුව විශ්ලේෂණය කරන විට වැදගත් කරුණු කීපයක් පෙනියන්නු. නීතිපති දෙපර්තමයේන්තුව කටයුතු කරන ඔවුන්ගේ වගකීම ටු කරන ගුණාත්මක භවය පිළිබඳ. ඕුන්ගේ කාරක්ෂම භාාව පිළිබඳු ඔවුගේ අපක්ෂපාති භාව පිළිබඳු බැරෑරුම් ප්‍රශ්නයක් ඇතිවෙනවා එම නඩු තීන්දු හරහා කල්පනා කරනවිට නඩු තීන්දුු විශ්ලේෂණය කරනට. චෝදනා අටසීයක් ගුණු කරා කිව්වට එක චෝදනාවක්කත් ඔප්පු කරගන්න බැයිනම් ඒකෙන් සමාජයටවත් වින්දිතයන්ටවත් යුක්්‍ය කිෂට වෙන. හමලරුව අධිරණන්නේ ඉදිරිපිට ගැල්ල චෝදනා ඔප්පපු කරන්න බයින. කුමන්තරන්න කරුවන්ව අධිකරණයට ඉදිරිට ගැල්ල චෝදන ඔප්පු කරන්න බයින. ඒකින් යුක්තියක් කිෂට වෙනන. එනිසා චෝදනාට සීයි නම සීයයි දාහයි හාරදහයි පන්ඳහායි කියලා චෝදනාගුණු කරට යුක්තියක් කිෂට වෙනන. නියම විත්තිකරුවන් අධිකරණයට එන්න ඕනේ. සුදස්සම චෝදනා ගොනුව එන්න ඕන. අවශ්‍යම සාක්ෂිකරුවන්ගේ සාක්ෂය මෙහේවෙන්න ඕනේ. එත්තකොට තමයි විනිෂකාරවරුන්ට යුක්තිටු කිරීමට තුඩු දෙන්නවූ තිීන්දුවක් ලළබා දෙන්න බොළු. ැ අද මෙට නීතිපද පාර්තිමේන්තුව කටයුතු කරන සභාවයන එක පැත්තකින් දේශපාලනය හා සම්බන්ධ අයට අදාළ දෂන නචෝදන පිළිබඳ නඩු ඉල්ලාහස් කරගන්නු. එත්තකොට නිදස් කලි දහස්. තවත් පැත්තකින් සාරයක් නොමැති චෝදනා සියගානක් ගොුණු කරලා. ප්‍රමාණවත් සාක්ෂිහිෙවනේ නැතුව චූදතියන්ට නිදහසය ගදර න්න දෙනු. එතකොටත් යුත්තිිට වෙනන. එනිසා සමස්ත නීතිපති දෙපාර්තමේන්තුවම් මේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය පිළිබඳව දක්වන ආකල්පය ගැන නැවත හැරී බැලිය යුතුයි. අප යහපාල රජය? ීතිපති දෙපාර්තමේන්තුවේ ශක්ති වැඩි කරන්න. ඕවන්ට පහසු ගම් ල බල දෙන්න. ඔවන්ගේ ෘතිය දීමනා වැඩි කරන්න. ඒවගේ ඔවුන්ගේ රජ අධීනති නු සංඛ්‍යාවවෙක්කසිය දහටේන්දල දෙසිය දහට දක් වැඩිරන්න. අපි විශාල සේවයක් කර. අපේින් බලාපොරොත්තු වනේ වඩාත්කාරයක්ෂම වඩාත්ස්වාදීන වඩාත්‍යහපත් වූ නීතිප දෙපාර්මේතුවා. න ද ලා පේනනෑ. මහජනතාවගේ විශ්වාසය නැතිවෙන තත්වයක් ඇතුලාතිය. මෙරටේ පුරමසියන්ගේ ආරක්ෂාවටයි ඉීතිබද පාත්මේතු සිටින්ි. දීතිබදධ පාර්තිමේතුූ තමන්ගේ ඒ අරම නිෂ්ට කරන නැත්ත. ඒ විශ්වාසය නැතිවෙනෝ නම්. පුරමසියයට අසරන්නකමක් දැනවා. ඒ අසරන්නකම මේ සමාජය අස්ථාවරභවයට හිේතුවෙනවා. එකෙන් ප්‍රජාතන්ත්‍රවාදය අඩ පන වෙනවා. යුක්ති අපගම නෙවෙනවා. නිසා මේ තත්ත්වය වැක්වීම සඳහා, නීතිපති දෙපාර්තමේන්තුව තමන්ගේ රාජකාරී කරන වැඩපිළිවලගන්න උපයමාර්ග ගැන නැවත්ත සිතා බැලිය යුතුයි.